අයිබෝවන් මතකය සහ මතකතබා ගැනීම පිළිබඳව මම කරපු හැඳින්වීමට පස්සේ මම කල්පනා කරා ඉදිරි පාඩම් කීපයකින් ඔබට කොරියානු භාෂාවේ වචන මාලාව අරන් එන්න ඔබ දැනගත යුතු විවිධ මාතෘකා ඔස්සේ වචන කීපයක් අරන් එන්න කල්පනා කරා. ඉතින් ඒ නිසා ඒකට ආරම්භයක් විදිහට මේ පාඩමේදී මම ඔබට කොරියානුවන් ආචාර කරන්නේ කොහොමද? ඒ සඳහා ඔබ වචන භාවිතා කළ යුතු කොහොමද? ආචාර කිරීම නිවැරදිව කළ යුත්තේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරනවා. ඉන්සා යේජොල් කොරියානු භාෂාවෙන් ආචාර විධිවලට කියන්නේ ඉන්සා යේජොල්. කොරියානුව ඔබ හොඳින් දන්නවා හිසනමා ආචාර කරන ජාතියක්. ඔවුන් වචන පාවිච්චි කරනවා ආචාර කිරීමේදී. ඒ වගේම ශරීරය ඉදිරියට නවා ආචාර කිරීම ඔවුන්ගේ සාමාන්‍ය සිරිතක්. මේ පින්තූරයේදී ඔබට පේනවා ශරීරයේ ඉදිරියට නැවීමේ අංශක කිහිපයක් දක්වලා තියෙනවා. දකුණු පැත්තේ ඉඳලා අපි බැලුවොත් පළමුවෙන්ම අංශක 15ක් ඉදිරියට නැවීම මේක සාමාන්‍ය ආචාරය විදිහට සලකනවා. එක පුද්ගලයෙක් දවසකදී කිහිප වතාවක් මුණ ගැහෙන විට නොසලකා හැරීමක් නැතිව මේ විදිහට සාමාන්‍ය අංශක ගණක් හිසනමා ආචාර කරන්න පුළුවන්. දෙවෙනි අවස්ථාව අංශක 30ක් පමණ හිසනවා ආචාර කිරීම තමන්ගේ ආයතනයේ වැඩ කරන සේවකයෙකු එහෙමත් නැත්නම් හදිසිය මුණ ගැහෙන අමුත්තෙකු සඳහා ආචාර කිරීම සඳහා අංශක 30ක් හිසනවා ආචාර කරන්න පුළුවන්. ඔබ අතිවිශේෂ පුද්ගලයෙකුට ආචාර කරනවා නම් අංශක 45ක් පමණ ඔබේ කොන්ද ඉදිරියට නවා හිස පහත් කර ආචාර කිරීම සාමාන්‍ය සිරිත. ඉදිරියෙන්ම තියෙන බෙගින් කියන අවස්ථාව ඔබ හොඳින් නිරීක්ෂණය කරන්න. ශ්‍රී ලංකාවේ අපිට තරමක් සමාන විදිහට තමයි මේ ආචාරය සිදු කරන්නේ. මේක විශේෂිත අවස්ථාවක් යමක් ඉල්ලන විට වැඩිහිටියෙකුට. විශේෂයෙන්ම අලුත් අවුරුදු ආචාරය කොරියානුව මේ විදිහට තමයි කරන්නේ. ඒ වගේම මලවුන් සඳහා දන් පින් දීම ඔවුන් අපි වගේම කරනවා. එවැනි අවස්ථාවලදීත් මෙන්න මේ ආචාරය තමයි ඔවුන් සාමාන්‍යයෙන් සිද්ධ කරන්නේ. ආචාර කිරීමේදී ඔබ නොකළ යුතු දේවල් කීපයක් තියෙනවා. දකුණු පැත්තේ ඉඳලා බැලුවොත් පළවෙනි පින්තූරය ඔබ හිස නවන්නේ නැතිව ඉදිරියේ ඉන්න පුද්ගලයා දෙස බලමින් ආචාර කරන ස්වරූපයක් තමයි මේකෙදි පෙනෙන්නේ. මේක නොකළ යුතු දෙයක්. ඔබ හිස නැවිය යුතුයි අනෙක් පුද්ගලයාට ආචාර කරන විට. දෙවෙනි පින්තූරයේදී ඔබට පේනවා ආචාර කරන පුද්ගලයාගේ අත පහලට එල්ලෙමින් තියෙන ස්වරූපය. ඉතින් මේකත් ඔබ නොකළ යුතු දෙයක් ආචාර කරන විට. තුන්වෙනි පින්තූරයේ දිහා බලන්න. ඉදිරියෙන්ම තියෙන පින්තූරය පිරිමි පුද්ගලයෙක් නිවැරදිව ආචාර කරන පිළිවෙල තමයි මේ තියෙන්නේ. අත් දෙක දෙපැත්තට තියාගෙන හිස නවලා අංශක 45ක් පමණ කොන්ද පහත් කරලා ආචාර කිරීම තමයි ඔවුන් ආචාර කළ යුතු නිවැරදි පිළිවෙල විදිහට සලකන්නේ. ඉතින් මේක ඔබ විවිධ අවස්ථාවලදී කරන්න පුළුවන්. ආයුබෝවන් කියන්න, සමාව ගන්න, ස්තුති කරන්න, කනගාටු ප්‍රකාශ කරන්න, මේ ඕනම අවස්ථාවකදී ආචාර කිරීමේ ශාරීරික ක්‍රියාව පවත්වා ගත යුත්තේ මේ විදිහට වචනය අවස්ථාවට අනුව වෙනස් වුණාට. මේ පින්තූරයේදී ඔබට පේනවා ඔබ කාන්තාවක් නම් ආචාර කිරීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත කුමක්ද කියලා. වම් පැත්තේ මේ පින්තූරයේ ඔබ නිරීක්ෂණය කළොත් මෑගේ දෙඅත තියෙන විදිය, වම් අත මුලින්ම, ඉන්පසුව දකුණු අත, ඇඟිලි හොඳින් එකට හාවි තියෙන බව ඔබට පේනවා. විශේෂයෙන්ම අපට ඇඟිල්ල ඇගේ අත තියෙන්නේ පෙකණියට සමාන්තරව. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට නිවැරදිව ඔබ කාන්තාවක් නම් අත තබා ගත යුතුයි ආචාර කරන පිළිවෙලට. ඉන්පසුව මේ තියෙන්නේ දෙවැනි ක්‍රමය. මේක සාමාන්‍ය විශේෂ අවස්ථාවලදී තමයි කරන්නේ. අත් දෙක ඇඟිලි දික් කරමින් පහළට අත තබමින් ආචාර කරන පිළිවෙල. කෙසේ වෙතත් ඔබ ආචාර කරන ඉතිරි ඉරියව්ව අංශක 45ක් පමණ ඉදිරියට නැවීම, හිස පහත් කිරීම, කොන්ද පහත් කිරීම මේ සියල්ල සමානයි. අවස්ථා දෙකදී මේ ආචාරය සිද්ධ කරන්න පුළුවන්. කාන්තාවක් පිරිමියෙකුට වැඩිය ආචාර කරන විදිහ වෙනස් අත තබා ගැනීමේදී. ඒ ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි. මෙතනදී දෙදෙනාම එක්ව ආචාර කරන නිසා කාන්තාව කාන්තාවගේ ක්‍රමයට පිරිමියෙක් අත තබා ගැනීම ඔබ හොඳින් නිරීක්ෂණය කරන්න. කාන්තාවට වැඩිය පිරිමියා මේ අවස්ථාවේදී අත තබාගෙන සිටින ආකාරය තරමක වෙනසක් තියෙනවා.
මේකත් විශේෂිත පිළිගැනීම් වැනි අවස්ථාවකදී සිදු කරන ආචාරය දෙදෙනාව හොඳින් නිරීක්ෂණය කරන්න ශරීරයේ පිහිටා තියෙන විදිය ඔබ කෙලින් සිට ගත යුතුයි ඔබේ හිස නැවෙනවා වගේම කොන්ද ඉදිරියට නැවී තිබීම අත්‍යවශ්‍ය වෙනවා මෙහිදී ඔබට භාවිතා කළ හැකි වචන සාමාන්‍යයෙන් ආයුබෝවන් කියන කොරියානුව පාවිච්චි කරන වචනය අන්‍යොන් හසයෝ අන්‍යොන් හසයෝ මේකම අන්‍යොන් හෂිම්නිකා කියලා පාවිච්චි කරන්නත් පුළුවන් දෙකම එකයි කිසිම වෙනසක් නැහැ ඔබට වචන දෙකකින් එකක් පාවිච්චි කරන්න පුළුවන් අන්‍යොන් හසයෝ අන්‍යොන් හසයෝ කියලා ඔබ ආචාර කළාම අනෙක් පුද්ගලයාත් ඔබට ආචාර කරන්න පුළුවන් තත්වයක ඉන්නවා නම් ඔහු ඇය ආචාර කරයි නේ අන්‍යොන් හසයෝ නේ අන්‍යොන් හසයෝ ඔබටත් අර විදිහටම ආචාර කරනවා ඔබ ආචාර කරන පුද්ගලයා ඔබට මුණගැහෙන්නේ පළමු වතාවට නම් කොරියානුවන්ගේ විශේෂත්වය තමයි ඒ බව ප්‍රකාශ කරනවා. චෝම් පෙප්කෙසම්නිදා චෝම් පෙප්කෙසම්නිදා පළමු වතාවටයි ඔබව මුණගැහෙන්නේ. අනිවසයෝ කියලා ආචාර කරන ගමන් චෝම් පෙප්කෙසම්නිදා කියලා ප්‍රකාශ කරනවා. ඒ වගේම හමුවීම සතුටක් බව ප්‍රකාශ කරන්න මන්නාසෝ පංගප්සම්නිදා මන්නාසෝ පංගප්සම්නිදා ප්‍රකාශ කරන්න පුළුවන්. ඔබ මන්නාසෝ පංගප්සමිදා කියලා අනෙක් පුද්ගලයාට කීවට පස්සේ ඒ පුද්ගලයා ඔබට චෝදෝ මන්නාසෝ පංගප්සමිදා විදිහට පිළිවදන් දෙනවා. ඒ කියන්නේ මටත් ඔබව මුණගැහිම සතුටක්. චෝදෝ මන්නාසෝ පංගප්සමිදා. ඒ වගේම ආචාර කරන පුද්ගලයා ඔබ කලින් දන්න කියන කෙනෙක් නම් ඔබට ප්‍රකාශ කරන්න පුළුවන් පහුගිය කාලේ ඔබේ තොරතුරු කොහොමද මෙතෙක් කලක් ඔබ හොඳින් හිටියද කතවන් චල් චිනසෙසයෝ කතවන් චල් චිනසෙසයෝ ඔබ පහුගිය කාලේ හොඳින් ගත කළාද කියලා සංවාදය ආරම්භ කරන්න පුළුවන් ඔබ මේ දකින්නේ කොරියානුවන් ආචාර කරන විශේෂ අවස්ථාවක් මේ ආචාරය සාමාන්‍යයෙන් අලුත් අවුරුදු කාලෙට ඔවුන් සැරසෙන විදිය සහ ආචාර කරන විදිය විදිහට හඳුන්වන්න පුළුවන්. අලුත් අවුරුද්දේ ලැබුවා වූ අවුරුද්දට සුබපතන්න කොරියානුව පාවිච්චි කරන වචනය තමයි සෙහෙබොක් මනිපදසේයෝ. සෙහෙබොක් මනිපදසේයෝ මේ වචනවල තේරුමක් බැලුවොත් සේ කියන්නේ අලුත්. හේ කියන්නේ ඉර. සේ හේ විදිහට අදහස් කරන්නේ අලුත් ඉරක්. එහෙමත් නැත්නම් අලුත් වර්ෂයක්. අලුත් වර්ෂයකදී පොක් කියලා අදහස් කරන්නේ වාසනාව මනි උඟක් පදසේයෝ ලබා ගන්න ලැබේවා එතකොට සම්පූර්ණ අදහස ඉදිරි බැලුවොත් අලුත් අවුරුද්දේ ඔබට වාසනාව ගොඩක් ලැබේවා කියන එක තමයි මේකේ සම්පූර්ණ අදහස වෙන්නේ සෙහෙබ මනි පදසේයෝ මේ දෙදෙනා ඇඳන් ඉන්න ඇඳුම පිළිබඳවත් යමක් කියන්න ඕනේ පිරිමියා ඇඳන් ඉන්න ඇඳුම තමයි කොරියාවේ සාම්ප්‍රදායික ඇඳුම විදිහට සලකන්නේ කාන්තාවත් ඒ වගේමයි කාන්තාවක් විසින් ඇඳිය යුතු සාම්ප්‍රදායික ඇඳුම ඔබ පැරණි ඉතිහාස ටෙලි ඩ්‍රාමා බලලා තියෙනවා නම් පහුගිය කාලේ ලංකාවේදී විකාශනය වෙච්ච ඒ ටෙලි නාට්‍යවල මේ ඇඳුම් ඔබ සුලභව දකින්න ඇති මේ ඇඳුම හඳුන්වන්නේ හන්බොක් හන්බොක් කොරියානු ජාතික ඇඳුම කොරියානුවන් ආචාර කිරීමේදී තවත් අනුගමනය කරන විශේෂ පිළිවෙතක් තමයි සහ විශේෂ අවස්ථාවක් තමයි මේ තියෙන්නේ අභාවයකදී මියගිය පුද්ගලයාට ආචාර කරන පිළිවෙල ඔබ හොඳින් නිරීක්ෂණය කරන්න මෙතන තියෙන්නේ මියගිය පුද්ගලයාගේ ඡායාරූපය මල් වඩම් මල් කිනිත්ති ඉටි පහන් දැල්වලා තියෙනවා මියගිය පුද්ගලයාගේ දේහය මෙතන නැහැ නමුත් ඔහු වෙනුවෙන් කරන ආචාරය සිද්ධ කරන පිළිවෙල තමයි මේ ආචාර කරන විට කොරියානුවන්ගේ තවත් විශේෂත්වයක් වෙන්නේ අතට අත දීම අතට අත දීම අක්සු හදා කියලා හඳුන්වනවා අක්සු හදා. ඉතින් අතට අත දීමේදී ඔබ අනුගමනය කළ යුතු විශේෂ කාරණා කීපයක් තියෙනවා. ඔබ ආචාර කරන්නේ වැඩිහිටියෙකුට නම් වැඩිහිටියා ඔබට අත දිගු කළ පමණයි ඔබ අත දිගු කළ යුත්තේ. ඒක හොඳින් මතක තියාගන්න. යුරෝපයේදී එහෙම නැත්නම් ලංකාවේදී අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනම තරාතිරමේ පුද්ගලයෙකුට ආචාර කරන්න පුළුවන් අපි අතට අත දෙන ගමන්. නමුත් කොරියාවේදී නම් එය වැඩිහිටියා මුල් විය යුතු කාරණයක්. වැඩිහිටියා ඔබට අත දුන්නොත් පමණයි ඔබ අත දිගු කරන්නේ. ඒ වගේම තමයි දෙවෙනි පින්තූරයේදී පේන විදිහට වැඩිහිටියා ඔබට අත දිගු කරාට පස්සේ ඔබ බාලයි නම් ඔබ එය දන්නවා නම්
කළ යුතු හොඳම දේ තමයි දකුණු අත ඉදිරියට දිගු කරන ගමන් වම් අත යටින් අල්ලාගෙන දෑත එකතු කරමින් ගෞරවය දක්වමින් වැඩිහිටි බවට සලකමින් ආචාර කිරීම. මේ ක්‍රමය ඔබ ඉන්න ඉරියව්ව හෝ ස්ථානය අනුව තරමක් අපහසු නම් ඔබට පුළුවන් දකුණු අත ඉදිරියට දික් කරමින් වම් අත ඔබේ පපුව මත තබා ආචාර කරන්න. එය තමයි වැඩිහිටියෙකුට ඔබ දක්වන හොඳම ගරු කිරීම අතට අත දීමේදී. මේ පින්තූරේ බලන්න දෙදෙනාම සම වයසේ වගේ අපිට හිතන්න පුළුවන්. දෙදෙනාම එකිනෙකාට ගෞරව කර ගැනීම විදිහට තමයි මේ පින්තූරේ මට ඔබට හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ. දෙදෙනාම දෙයක් අල්ලාගෙන හිස නමා ආචාර කරන ස්වරූපය නිසා. මේ පින්තූරේ හොඳින් නිරීක්ෂණය කරන්න. වම් පස ඉන්න පුද්ගලයා වැඩිහිටියෙක්, දකුණු පස ඉන්න පුද්ගලයා ඔබට වැඩිය බාලයි. බැලු බැලමට අපිට එහෙම පේනවා. ඒ වගේම තමයි බාලයාට නමුත් ලෙංගතු බව නැත්තම් පිළිගැනීම සඳහා වැඩිහිටියා විසින් ඔහුගේ දෑත එකතු කර අතරත දීම මෙතෙන්දී දකින්න පුළුවන්. මේක කිසි තහනමක් නැහැ. වැඩිහිටියා එසේ කළත් නොකළත් ඔබ බාලයෙක් නම් ඔහුට හෝ ඇයට වඩා ඔබ දෑත අල්ලා ගැනීම සාමාන්‍ය සිරිත. ඔබ දෙදෙනාම සම වයසේ මිතුරන් වැනි සම්බන්ධතාවයකදී නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එක් අතක් පමණක් අනිකාට දිව කරමින් දෑත් සලවා ආචාර කරන්න පුළුවන්. වැදගත්ම කාරණාව ඔබ ආචාර කරන්නේ කාන්තාවකට කියලා හිතන්න. කාන්තාවකට ආචාර කිරීමේදී ඇය වයසින් අඩු වුවත්, වයසින් වැඩි වුවත් ඔබ ඇයට අත දිගු කරන්නේ නැහැ. කාන්තාවක් විදිහට ඇය ඔබට ආචාර කරන ගමන් අත දිගු කළේ නැතිනම්, ඒක මොකද කාන්තාවක් Taman කැමති නම් පමණයි අත දිගු කරන්නේ. එවිට ඔබට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ ඇගේ අතට අත දීලා ආචාර කරන්න. දැන් බලමු විවිධ අවස්ථාවලදී ඔබ ආචාර කරන්නේ මොන වගේ වචන පාවිච්චි කරමින්ද කියලා. හිතන්න ඔබ යම් කිසි සේවාවක් ලබාගෙන තැනකටයි යන්නේ කියලා. අවන්හලකට වෙන්න පුළුවන්, සාපු සංකීර්ණයකට වෙන්න පුළුවන්, කාර්යාලයකට වෙන්න පුළුවන්. මේ ඕනම තැනකදී ඔබව පිළිගන්න ඉන්න කෙනා ඔබට ආචාර කරයි ඔසෝසෙයෝ විදිහට. මේකේ අදහස තමයි එන්න ඔබව සාදරයෙන් පිළිගන්නවා, ඔසෝසෙයෝ. ඒ වගේම ඒත් එක්කම ඔබට ආචාර කරයි අනිවහසෙයෝ කියලා, ආයුබෝවන් කියන එක. අනිවහසෙයෝ, ආයුබෝවන්. ඔහු හෝ ඇය ඔබට එම ආයතනයේදී උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ මෝසල් ත්වාත්‍රිල් කායෝ, මෝසල් ත්වාත්‍රිල් කායෝ. මොකද්ද ඔබට අවශ්‍ය උදව්ව, කෙසේද මා ඔබට සහය වන්නේ විදිහට. ඒ වගේම ඔබ ආපන ශාලාවකට නම් ගියේ ඔබ ඉදිරියට එන වේටර්වරයා හෝ වරිය මෝසල් තසිගෙස්සම්නික්කා, මෝසල් තසිගෙස්සම්නික්කා. මොනවද ඔබ ආහාරයට ගන්නේ, ඔබට මොනවද මම ආහාරය විදිහට පිරිනමන්නේ විදිහට හිසනමා ආචාර කරමින් ඔබෙන් විමසන්න පුළුවන් ආචාර කරන ගමන්. ආපන ශාලාවකදී ඊළඟට ඔබට නිතර ඇහෙන වචනය තමයි ඔබට ආහාර පිළිගැන්වූ ගෙනල්ලා දීපු වේටර්වරයා හෝ වේටර්වරිය ප්‍රකාශ කරන වචන. මසික්කෙතසේයෝ, මසික්කෙතසේයෝ, රසට කන්න, රසට කන්න. ඒ වගේම රසට කන්න කියලා ආහාරය ගෙනල්ලා දීපු පුද්ගලයාට ඔබ ආහාර ගැනීමට පෙර ආචාර කරනවා වචනයකින්. චල්මොක්කෙසම්නිදා, හොඳින් කන්නම්. ඊට පස්සේ ආහාරගෙන අවසන් වුණාම ඔබ නැවත ආචාර කරනවා චල්මොක්කෙසම්නිදා විදිහට. චල්මොක්කෙසම්නිදා කියලා කියන්නේ මම ආහාරය හොඳින් අනුභව කළා කියන එක, හොඳින් කෑවා. මේකේ ප්‍රකාශ කරන අදහස හොඳින් කෑවා කියන එක. නමුත් මෙහි සැඟවුණු අර්ථය තමයි ඔබ මට ආහාරය ගෙන දුන්නා, ඒ රසවත්, ඔබ මට පිළිගන්නේ ආහාරයට, රසවත් ආහාරයට ඔබට ස්තුතියි කියන එක තමයි මෙතෙන්දී චල්මගොස්සම් නිදා කියන එකෙන් අදහස් කරන්නේ. ආහාර අනුභව කළාට පස්සේ ආපන ශාලාවකදී නම් ඔබ පිටව යන විට මේ වේටර් වරිය හෝ වේටර් වරයා ආචාර කරයි චෝසිමේසෝ තුරකසිප්සියෝ, ප්‍රවේශමින් යන්න, පරිස්සමින් යන්න ආදී විදිහට. ඒ වගේම ඔබ ඇය රාජකාරී කටයුතු කරමින් සිටින නිසා ඕනම ස්ථානයකට ඔබ ගියාම
යම් කිසි පුද්ගලයෙක්ගෙන් සේවාවක් ලබාගෙන යමක් විමසලා මොනහරි ප්‍රශ්නයක් අහලා පිළිතුරක් ලබාගෙන මේ ඕනම අවස්ථාවකදී ඔව් ඇය සේවය කරන ස්ථානයෙන් ඔබ පිටමන් වෙලා එනකොට ඒ පුද්ගලයාට සුබ පතනවා මේ සුගහසිප්සියෝ 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 කියන එකේ තේරුම හොඳින් රාජකාරී කටයුතු කරන්න ඔබ කරන කටයුතු හොඳින් කරන්න කියන එකයි සාමාන්‍යයෙන් ඕනම අවස්ථාවකදී අවස්ථාවට ගැලපෙන විදිහට ඔබට ස්තුති කරන්න අවශ්‍ය නම් කම්සා හම්නිදා වචනේ තමයි කම්සා හම්නිදා කම්සා හම්නිදා කියන වචනයෙම කොමප්සම් නිදා විදිහට උච්චාරණය කරන්නත් පුළුවන් කොමප්සම් නිදා ඔබ ආචාර කරන්නේ නැත්නම් ඔබ ස්තුති කරන්නේ ඔබට වඩා වයස අඩු හෝ මිත්‍රශීලී කෙනෙකුට නම් වචනය ඔබට වෙනස් කරන්න පුළුවන් කොමාවයෝ කොමාවයෝ ඔබට වඩා බාල කෙනෙකුට ඔබ ආචාර කරනවා නම් කම්සාහේ කම්සාහේ එහෙම නැත්නම් කොමාවෝ යෝ එක නැතුව කොමාවෝ විදිහට ආචාර කරන්නත් පුළුවන් මේ හැම වචනයකම තේරුම ස්තුතිය කියන එකයි ඕනම අවස්ථාවකදී ඕනම පුද්ගලයෙකුට ඔබට සුබ පතන්නට අවස්ථාව යෙදුනොත් වචනය තමයි චුක් හා හම්නිදා චුකම්නිදා චුකම්නිදා මගේ සුභපැතුම් සුභපැතුම් පිළිගන්න ඔබ හිතන්න යම්කිසි පුද්ගලයෙක් මුණ ගැහිලා එහෙම නැත්නම් කෙනෙක් සමග එකට ඉඳලා ඔබ වෙන් වෙලා යනවා කියලා ඔවුන් ආචාර කරනවා අන්‍යොන්‍ය කෙසේයෝ හොඳින් ඉන්න පිටමං වෙලා යන පුද්ගලයා ඉන්න පුද්ගලයාට ආචාර කරනවා අන්‍යොන්‍ය කෙසේයෝ ඒ වගේම තමයි නතර වෙන පුද්ගලයා පිටමං වෙලා යන්න යන පුද්ගලයාට ආචාර කරනවා අන්‍යොන්‍ය කසේයෝ හොඳින් යන්න අන්‍යොන්‍ය කෙසේයෝ හොඳින් ඉන්න අන්‍යොන්‍ය කසේයෝ හොඳින් යන්න ජීවිතේ ඔබට අවස්ථාවක් ආවොත් ඔබන් සිදු වූ වරදකට සමාව ගන්න වචනේ තමයි චේසොන් හම්නිදා ඒ වගේම මියන් හම්නිදා චේසොන් හම්නිදා සහ මියන් හම්නිදා වචන ප්‍රකාශ කරන විට සමාව ගැනීම නැත්නම් පසුතැවීමේ ස්වරය පසුතැවීමේ හඬ ඔබ තුල තිබීම මේ වචනවල තියෙන හැඟීම තීව්‍ර කරන්න වඩා ප්‍රබල හේතුවක් වෙයි චේසොන් හම්නිදා මියන් හම්නිදා විදිහට ඔබ හැඟීම් බරව මේ ප්‍රකාශ කරන්න පුළුවන් ඒ වගේම තමයි ඔබ කවුරුන් හෝ කෙනෙකුට ඔහු හෝ ඇය යම් කිසි දෙයක් සිදු කරමින් සිටින වෙලාවක ඊට බාධා කරමින් කතා කරනවා නම් ඉංග්‍රීසියෙන් අපි එක්ස්කියුස් කරන අවස්ථාව ශිල්ලේ හම්නිදා ශිල්ලේ හම්නිදා ශිල්ලේ හම්නිදා කරදර කරනවාට සමා වෙන්න ඔබ ඔබේ මිතුරෙකුට ආචාර කරන විට ආයුබෝවන් කියන්නත් එහෙම නැත්නම් සමු දෙන්නත් අතවන ආචාර කරන්න පුළුවන් හිස නොනැමුවාට ඒක ප්‍රශ්නයක් නැහැ වචනේ විදිහට ඔබට පාවිච්චි කරන්න පුළුවන් අන්‍යොන් අන්‍යොන් ඒ වගේම තමයි මිත්‍රශීලී කුළුපග ලෙංගත්තු සම්බන්ධතාවයකදී ඔබට සමාව ගන්න අවශ්‍ය වුණොත් මියන් මියන් සමා වෙන්න විදිහට ආචාර කරන්න පුළුවන් රාත්‍රියේදී නිින්දට යන ඔබ අනිකාට ගෞරවාන්විතව ආචාර කරනවා නම් අන්‍යොන්හි චුමුසේයෝ අන්‍යොන්හි චුමුසේයෝ එහෙමත් නැත්නම් අන්‍යොන්හි චුමුසිප්සියෝ විදිහට මේ ප්‍රකාශ කරන්නත් පුළුවන් සුබ රාත්‍රියක් වචනවල තේරුම ගත්තොත් අන්‍යොන්හි චුමුසේයෝ කියන්නේ හොඳින් නිදාගන්න සුවෙන් නිදාගන්න ඒ වගේම තමයි ඔබේ මිතුරෙකුට වගේ එහෙමත් නැත්නම් කුළුපගු ලෙංගතු සම්බන්ධතාවයකදී නම් ඔබ සුබ රාත්‍රියක් කියා ප්‍රකාශ කරන්නේ චල්චායෝ චල්චායෝ විදිහට සුබ පතන්නත් පුළුවන් මේකේ ඔබට බාල කෙනෙක් නම් ඔබ ආචාර කරන්නේ මෙන්න මේ අවසානයේ තියෙන යෝ යන්න ඉවත් කරලා ආචාර කළත් වරදක් නැහැ චල්චා චල්චා සුබ රාත්‍රියක් හොඳින් නිදාගන්න මේක තමයි තේරුම හොඳින් නිදාගන්න කියලා අවසාන සුබපැතුම පතලා පහවදාට පුද්ගලයෙක් ඔබට මුණ ගැහෙනකොට කොරියානුව සාමාන්‍යයෙන් ඔබ අවසානයට කරපු ආචාරයෙන්මයි නැවත පටන් ගන්න.
උදාහරණයක් විදිහට අන්‍යොන් ඉච්චුමු සේයෝ කියලා ඔබට සුබ පැතුව කෙනා පහෝදා උදේ මුණ ගැහුණාම අන්‍යොන් හි චුමුස්සයෝ විදිහට ප්‍රශ්නයක් අහනවා වෙන්න පුළුවන්. අන්‍යොන් චුමුස්සයෝ හොඳින් නිදාගත්තද? ඒකම මිත්‍රශීලී කෙනෙකුට නම් චල්චස්සයෝ චල්චස්සයෝ හොඳින් නිදාගත්තද අහන්න පුළුවන්. මේක තමයි කොරියානුවෝ උදේට ආචාර කරන සුබ උදෑසනක් කීම සඳහාත් පාවිච්චි කරන වචනය. ඔවුන් වෙනමම වචනයක් සාමාන්‍යයෙන් පාවිච්චි නොකලත් සුබ උදෑසනක් කීම සඳහා ඔබට අවශ්‍ය නම් වචන ගලපලා මෙන්න මේ විදිහට චෝන් ආචිමල් තෙසයෝ කියලා කියන්න පුළුවන්. චෝන් ආචිමල් තෙසයෝ සුබ උදෑසනක් වේවා. නමුත් සාමාන්‍යයෙන් කොරියානුවෝ අනියුන් චුමුසෙසයෝ කියන තමයි වැඩියෙන්ම කැමති ඔබ පෙර දවසේ ආචාර කරපු කෙනෙක් නම්. එහෙම නැත්නම් අනියුන් හසයෝ කියලා දවස ආරම්භ කරන්න පුළුවන් සුබ පැතීමත් සමග. එකට ඉඳලා කෙනෙක් සමග වෙන් වෙලා යනකොට අපි වෙන් වෙලා යන පුද්ගලයා විදිහට ඔහුට ඇයට ආචාර කරනවා අන්‍යොන්ගී කිසිප්සියෝ. හොඳින් ඉන්න අන්‍යොන්ගී කිසිප්සියෝ. ඒ වගේම තමයි චල් ඉස්සයෝ එමත්තම් චරිස්සයෝ විදිහට ආචාර කරන්නත් පුළුවන් මිත්‍රශීලී සම්බන්ධතාවයකදී. අපිට බාල කෙනෙක් නම් චල්චිනේ චල්චිනේ විදිහට ආචාර කරන්න පුළුවන්. වචන අවස්ථා තුනක් වුණත් වචනවල තේරුම සියල්ල සමානයි. ඒ වගේම තමයි අපි පුද්ගලයෙකුට නැවත මුණ ගැහෙන බලාපොරොත්තු දෙනවා නම් ආචාරයක් විදිහට තවමේ පායෝ පස්සේ මුණ ගැහෙමු. ඒ වගේම තමයි තෝ මන්නායෝ නැවත හමුවෙමු. එහෙමත් නැත්නම් තෝ පොජා නැවත මුණ ගැහෙමු. නැවත බලමු කියන එකයි මේකේ තේරුම. පෝදා කියන්නේ බලනවා කියන එකයි. පෝදායකින් තමයි පොජා හැදිලා තියෙන්නේ. නැවත බලනවා කියන එකෙන් මෙහිදී අදහස් කරන්නේ නැවත හමු වෙනවා කියන එක. තෝ පොජා වචන තුනේම තේරුම එකයි. විවිධ අවස්ථාවලදී ඔබට කැමති විදිහට ඔබ ප්‍රිය කරන විදිහට ආචාර කරන්න පුළුවන් වචන ගැළපෙන ආකාරයට. ඉදින් ඔන්නෝ විදිහට තමයි කොරියානුවෝ ඉදිනදා ජීවිතයේදී එකිනෙකාට ආචාර කරන්නේ. ඔබ හොඳින් මතක තබා ගන්න කොරියානුවෝ ආචාර කිරීම අනිවාර්යයක් විදිහට සමාජ ජීවිතයේදී සලකනවා. එය කරදරයක් විදිහට කවදාවත් සලකන්නේ නැහැ. ඔබ ආචාර කළොත් ඔවුන් නොවැරදීම ඔබේ තරාතිරම වයස නොබලා ඔබටත් ආචාර කරනවා. ඒ වගේම තමයි ඔබ ආචාර නොකළොත් ඔබ කොරියානුකම පිළි නොගන්නා කෙනෙක් විදිහටත් සමාජශීලී නොවන පුද්ගලයෙක් විදිහටත් ගරු සරු නොදක්වන පුද්ගලයෙක් විදිහටත් ඔවුන්ගේ මතකයේ තබා ගනිවි. ඉතින් විශේෂයෙන්ම විදේශිකයෙක් විදිහට මම ඔබට යෝජනා කරන්නේ ඔවුන් ආචාර කරන වත් පිළිවෙත් ක්‍රමවේදය වචන නිවැරදිව හුරු වෙන්න මේ වචන පාඩම් කරලා තේරුම මතක තියා ගන්නවා වගේම ආචාර කිරීම පිළිබඳව ඔබ තුළ තියෙන හැඟීම අවංක එකක් නම් එය ඔබට කොරියානුවන් සමග හොඳින් ජීවත් වෙන්න හැමදාමත් උපකාර වෙයි. තේහන් සරසවි YouTube channel එකට ඔබ තාමත් subscribe කරලා නැත්නම් දැන් තමයි ඒකට අවස්ථාව. ඔබ බලන්න පහලින් ඔබට පේනවා subscribe button එක subscribe කරන්න අපිව. ඒ වගේම තමයි ඒත් එක්කම bell icon එකක් පේනවා. bell icon එක ඔබන්න. එතකොට වීඩියෝ එකක් එකතු කරපු ගමන් ඔබට එය දැනගන්න පුළුවන් වෙයි. ඉතින් නැවතත් මේ වගේම වචන පැහැදිලි කරන පාඩමකින් ඔබව මුණ ගැහෙන තෙක් මම ඔබට සුපතනවා. අන්‍යොන් හි කිසිප්සියෝ